හරිද? විවිධ කාල සීමාවන්හිදී මේ රටේ විවිධ ප්‍රශ්න තිබුණා. අපි දන්නවා පසුගිය කාලේ මේ රටේ දියුණුවට තිබිච්ච ලොකුම බාධාව තමයි මේ රටේ තිබිච්ච යුද්ධය. එතකොට මේ තිබිච්ච යුද්ධය විසඳුවේ මේ යුද්ධය අවසන් කළා මේ රටට සාමය ගෙනහැල්ලා ඒ ප්‍රශ්නේ විසඳුවේ අපේ පක්ෂයේ නායකයෝ. ඒ වගේම අපිට මතකයි යුද්ධෙන් පස්සේ මේ රට දියුණු කරන්න බැරි ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒක තමයි මේ රටේ ව්‍යාපාර කරන්න මේ රටේ කටයුතු සිදු කරන්න අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකමක් තිබුණා මේ රටේ. දීර්ඝ කාලයක් මේ රට එකතන දියුණුවක් නැතුව තිබීම මත. ඒ අනුව විශාල සංවර්ධනයක් මේ රටට ගෙනහැල්ලා මේ රටේ යටිතල පහසුකම් අලුතෙන් නිර්මාණය කළා. රට දියුණු වෙන්න අවශ්‍ය ඒ බිම සැකසුවෙත් අපේ පක්ෂ නායකයෝ. ඒ වගේම තමයි ඊට පස්සේ මේ රට අන්තවාදීන්ගේ කෙලිබිමක් වෙලා තියෙනවා. මේ රටේ අපි දන්නවා මේ රටේ බෝම්බ පිපිරෙන පල්ලි යන්න බැරි පන්සල් පොයට පන්සල්වල සිල් ගන්න බැරි රටක් බවට පත් වෙලා තියුණා. ඒ තත්ත්වයට විසඳුම් ලබා දීලා මේ රට සාමකාමී රටක් බවට පත් කරන්නත් නැවත පුළුවන් වුණේ අපේ පක්ෂයට. ඒ වගේම මේ රට බෙදන්න MCC ගිවිසුම් ගහලා මේ රට හරිමැද්දෙන් බෙදලා දෙකට කඩලා මේ රට විදේශිකයන්ගේ පන්දු පිටියක් බවට පත් කරන්න පිඹුරුපත් සකසලා තිබුණා. ඒ විනාශයෙන් මේ රට බේරගත්තේ අපේ පක්ෂය. ඒ වගේම තමයි කොවිඩ් අර්බුදයෙන් මේ ලෝකේ ජනතාව විවිධ රටවල්වල පාරවල්වල රෝහල් ගත වෙන්න බැරුව මැරිලා වැටෙද්දි දහස් ගණන් ජනයා මැරිලා ඔවුන්ව ආදාහනය කරන්න සොහොන් පිටිවල ඉඩ නැති වෙද්දි මේ රටේ ජනතාවගේ ජීවිත බේරගෙන ඒ අවශ්‍ය කටයුතු කරෙත් අපේ පක්ෂය. මේ වගේ මේ අපේ පක්ෂය තමයි මේ රටේ හැමදාම ඒ ආපු ප්‍රශ්නවලට පිළිතුරු සපයපු නායකයෝ ඉන්න පක්ෂය.